ට ආශිර්වාද පාත්තනා කරන. පංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ. මේ ධර්මාවබෝධය පිණිස ජීවිතයේ දෙවුණුකරගෙන යන ගමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනම් මහනෙන එකම නිවන් මගක් තියනවා. ඒ කායනු අයම් භික්කවමක් මහනෙනෙ නිවනට තියෙන එකම මාර්ගය තමයි මේ උතුම් සතර සති පට්ඨානේ. මේ සතර සති පට්ඨානේ ආරම්භේද බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ, ඒ කායිනුවයම් ික්වේ මක් ගොමහණින් එකම මාර්ගයක් තියෙනවා. සත්තානම් විසුද්ධියයා. මේ කෙලෙසුන්ගෙන් අපිට සිද වෙලා කෙලෙසුන්ගෙන් දුකට පත්වෙලාඉන්න සත්‍යයන්ගේ කෙලෙස්වල පිළිසිදු භාවේ පිණස සත්‍යයන්ගේ පිළි සිදු භාවයට. සෝක පරිද්ධවානන් සමතික්කමායි සෝක වැලපීම්බොලින් නිදහස්වීම පිණිස. දුක්ක දෝමනස්සානං අත්හංගමාය කායික මානසික දුක්දොම්නස්වලින් නිදහස්වීම පිණිස එකම මාර්ග්‍යයක් තියෙනවා. තමයි අදිධං චත්තාරෝ සති පට්ටාන. නිවන සාක්සාාත් කර ගණ නිබ්ාහනස්ස සච්චි කෙඩියා නිවන සාක්සාාත් කර ගන්න තියෙන මාර්ගයේ තමයි මේ උතුම් සතර සති පට්ඨානිි වැඩීම. පිඟතුනේ සතර සති පට්ඨාන දේශනාව කියලා කියන්නේ අවිධහිත දේශනාව. අවිධහිත දේශනාවක් යන හැම බුදුකෙනෙක්ම අත් නොහැර දේශනා කට දේශනාව. බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ දේශනාතර ඇම බදු කනෙක් පාත්වන ධර්ම දේශනා තියෙනවා. ඒ දේශනාතර සතර සතිපට්ඨාන දේශනාව හැම බුදු කෙනෙක්ගම බුදුමවන් ඒ ආකාරීටම දේශනා කන්න දේශනයක්. එ නිසා මේ උතුම් සතර සති පට්ඨාන දේශනාව වැඩීම. තමන්ගේ ජීවිතයේ මෙලවම ධර්මාවබෝධය කරායන්න උපකාරවෙන කාරණය. තැන් බලන්න බදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අතර දින ඇතුව ප්‍රතිඵල්ල පෙන්නපු දේශනාව තමයි සතර සති පට්ඨාන දේශනාව. යන්ු පස්සනා වේදන අනුපස්සනා චිත්තා අනුපස්සනා දම්මානු පස්සනා කියෙන මේ අනුපස්සනා කොටස් දේශනා කරලා, අවසානි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රතිඵල දින ඇතුව දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහනිනි යමෙක්. තතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට මේ සතර සති පට්ඨානෙ වඩනුවන. ආතාපි සම්පජානු සතිමා. කෙලෙස් තවන වීරියකින් යුක්තව සම්පජානු හොඳ නුවනකින් යුක්තව සතිමා. ඉට සහිය පවත්වමි මේ උතුම් සතර සති පට්ඨාන භාවනාවක ඉදිනවනම් එයාට ධර්ම අවබෝධ කරන්න දින හතකුත් ඇැතිකේ. දවස් හතක් ඇතුළත ධර්මාබෝධය ලබලා නිවනවබෝධය කරායන්න පුළුව. ඊළඟ බුදුරජාණන් වහන්සසිහොම දේශනා කරලා විස්තර කල විස්තර කරලා දින සති මාසවලට විස්තර කළ කියනො උපරිම අවුරදු හතක් යයිකය. අවුරුදු හතකු දින හතක් ඇතුළත ප්‍රතිපල පෙන්න්නපු දේශාවක්. දැම් බහෝනෙ කගනුවවා කරලා හරි අයිද. ඕව කරලා අඉතින් ප්‍රතිඵල ලැබයිද. හ අයිතින් බුදුරජාන් වහසේ කාලින හැබැයි පින්වතනි බුදුරජාණන් වහන්සගේ ධර්මය අකහලිකයි. ඕනෙම කාලයකට පුදුයි. එනිසා බුදුරජාණන් වහන්සේ නමක් දින ඇතුව ප්‍රතිඵල පෙන්නල යම් දේශනාවක් කරනවානක්. එහි ඒ මාර්ගි අනුගමනය කරන කෙනෙකුටේ ප්‍රතිඵල ලැබෙන් නෑ කියලා දෙවියන් බමු මරුන් සහිත ලෝක කාටවත් හේතු සහිතව චෝදනාවක් කරන්න බැ කියෙන්. බදන්න බදුරජාණන් වහන්සේ චතු විසාරධ ඥානයන්ගේ යුක්තයි. ඒ බුදුරජාණන් වහන්සේ තුළතිෙන විශරධ ඥානයන් අතර එක විසාරධ ඥානයක් තමයි බුදුරජාණන් වහන්සේ යම් අරථයක් උදෙසා දහම් දෙසුවද. ඒ මාර්ගි අනුගමනය කරන කෙනෙකට ඒ ධර්මී හැසිරෙන කෙනෙකුට ප්‍රතිඵල ලැබෙන් නෑ කියලා. දෙවියන් බමු මරුන් සහිත ලෝකෙ කාටවත් හේතු සහිත වනං බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කරන්න බෑකයෙන්. ඒමනං අපිට පේනවා මේ මාර්ගය අනුගමනයකරු. සතර සති පට්ඨානි වැඩුවොත් ඔබට මේ ජීවිතේ මෙලොවම ප්‍රතිඵල ලබන්න පුළුවන්කමති නවා. හැබැයි අපි තුළ තියෙන් නොන මේ සති පට්ඨාන වඩන්න ආතාපි කෙස් තවන වීරයක් තියෙන්න්න ටෝල්. ඉළඟගට සති මහොඳ නුවනක්තියෙන්න්න ටෝන. සම්පජාන කෙන නුවන සතිමාකෙන හොඳ සිහිය. මේ සිහ කොච්චර අපි පවත්වන්න ඕනැද කියන්නේ බුදුරජාන් වහසේ ලස්සන උපමාවක් පෙන්න්නනවා. ජනපද කල්්‍යානි සූට්‍ර මේක බුදුරජාන් වහන්සේ වදාලා. ජීවත් එන්න කැමැති. මරනේට අකමැති කෙනෙක් ඉන්නවා. සැප කැමති දුකට අකමැතිගෙන සාමාන්‍ය කෙස් අහිත ලෝක මිනිසුන්ගේ සභාවේ. බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි පුද්ගලයගේ හිස මත තෙල් පිරිච්ච තෙල් කලයක් තින කට ලඟටම දැන් තෙල් පිරිල තියෙන්. මේ තෙල් කලේ ඔලු උඩ තියෙනවා. වදකෙක් ඉන්නවා කඩුවක් අමෝරාගෙන උත්සගෙන ඉන්නවා කියනවා දැන් ඉස්සරහට යමන් කියවා. බිඳුවක් හරි හැලු ොත්තෙහෙම කඩුවෙන් බිල්ල කපනවා අන්න කඩු අමෝරාගෙන කඩු උත්සගෙන වදකෙක් පිටිපස්සෙන් එනවා තෙල් බිදුුවක්කත් හැළුවොත් අර වදකයා කඩුවෙන් බිල්ල කපනු දැම් මේ පුද්ගලයාට බුදුරජාන් වහසයනෝ මහන්නේ දැන්ඔහු කොහොමද මේ තෙල් කලේ අරගෙන යනකොට තමන්ගේ ඉද්‍රියන් ගැන අවේ අව ගැන මොනතරන් සිහයක් පවත්වනවාද තෙල් බිදුුවක්කත් හැලින් නැතිවෙන් ඔහු පාදේ ඔසවන්නේ බහෝම සිහිනුවනි. ඒ පාදේ ඔසවල ඒ පාද ඉදිරියට අරගෙනයන්නේ හොඳද සිහිනුවනි. පොළොවෙ තියනකොට බොහෝ හොඳ සිහිනුවනින් තමයි ඒ පාදේ පොළොුවෙන්තියන්. ුවම්පාදී ඉදිරෙන් කියයලා දකුණු පාදේ ඔසවනකොට හොඳ සිහිනුවනින් පාදේ ඔසවන්. ඉදිරියට අන්නෙත් ඒ වගේ. ඔහු පියවරෙන් පියවර මොනතරන් සිහියක් පවත්වනවා අද මොකද තෙල්බින්දුුවක් හරි හැලුනොත් අර වදකයාගෙන්, ැරුම් කන්නවෙන කඩු පාරක් කන්න වෙනවා ඒ නිසා ජීවත් එන්න කැමති මරණයටට අක මැති සැප කැමති දුකට කැම අක මැති කෙනා ජීවිතයේ මෙවැනි අවස්ථාවකද බුදුරජාණන් වහන්සේ වදාලා මහනනි මොනතරන් සිහිනුවනක් පවත්වනවත් ඒ අතර බුදුරජාන් වහන්සේ දේශනාය පෙන්ෙනවා දැන් ඔහු හරිම ආසයි ජනපද කල්්‍යයානිගේ නැටුම් බලන් ජනපද කල්ල්‍යයානි තම ලෝකෙ ජනපද කල්්‍යයානිකෙ කොහෙ නැුමක් තිේෙනවා කියලා ආරංචි වෙන්නේ නැටුම් සදර්ශන තියෙන තියෙන තැංගොලට යනවා ජනපද කල්ල්‍යයානි තමයි තමන්ගේ ආසම නැටුම් නටන ඒ නල්වා නිලිය. දැම්මයා යනවා මේ තෙල් කලේ අරගෙන යන්න තියෙන්නේ. ජනපද කල්යානි නැටුන් නටන අර පිරිසක් අතරින් තමයි යන්න තිය. දැම් මේ පාරයින දිගේ යනකට පාර එක පැත්තක නැටුම් සන්දර්ශනය නලු නිලියු නටනවා. ඒ ැටුම් බලන්න තාසයි ඒ අතර ජනපද කල්්‍යයානි දැන් අටනොෝ දැන් මේ අතරින් යනකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනි දැන් ඔහෝ තමන් කොයි තරම් ප්‍රියමනාප රංගන නැටුන්ම් ජනපද කල්්‍යානි මොනවිදියට පාරයිනෙ නැටුවත් ඒ දිහා හැරිල බලයිද කියලාහනො ඒ දිහා හැරිල බලන්න මොකද තෙල් බින්ඳුවක් හරි හැලුනොත් මැරුම් කන්න වෙනවා අර කඩු අමෝරාගෙන වදකයා පිටිපස්සෙන් එනවා ඒ නිසාත කවරු මන නැටුන් නැටුවත් ඇහැට මොනතරම් ප්‍රිය මනාප රූප පෙවුණ ඒ රූප ඔස්සේ හිතියොමු කරන්නේ නෑ කනට මොනතරම් සබ් දැහුුණත් ඒ සබ්දය ඔස්සේ හිතියොමු කරන්නේ නෑ නාසේට මොනතරම් ගඳ සුවදාවත්ගොහෙන්ද මේ කියලා ඒ ඔස්සේ හිතියොමු කරලා ඉව හය හො යන්න ඒ නිසා ඔහු මේ වෙලා ඔහු ටේකම ඉලක්්‍යයි තියෙන්නේ හොඳ සිහිනුවන පවත්වන්නේ මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණුවඔස්සේ හිතදුවන්න ඉඩ දෙන්න. ඔහුහොඳද සිහයෙන් පියවරෙන් පියවර පාදය ඔසවන්නේ හොඳ සිහියෙන් ඉරිියව් වෙනස් වීම දකිනෝ. ඉරිියව ගැන සිහිකරගෙන බයිම් බයිම් පියවර ඔසෝගෙන ඉදිරියට යන්නේ තෙල් බින්දුුවක්කත් හැලේ නැතිවෙන විදිහර තමයිකෙන ඔහු ගමන් කරන්නේ වට පිට බලන්නේ අන්නේ වගේ මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා නම් මහනින් තර්මාවබෝධය කරායන නිවන කරායන ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන බදුරජාණන් වහසගේ ශ්‍රාවකේ මෙවැනිම සිහියක් නුවනක් වීරයක් පවත්වන්නට ඕනේ. ආතාපි සම්පජානෝ සතිම. ඔහු තුළ කෙලෙස් තවන වීරයක් තියෙන් ඕන මම් ඔොන්න විදිහටවත් පංචකාම අරමුණුවස්සේ මගේ හිත දුවන්න ඉඩ දෙෙන් නෑ කියන වීරිය ඔහුට තියෙන් ඕන. එක කායිකවත් මානසිකවත් ඇතිකරගන්න වීරිය. සම්පජාන කියනෙ නුවන ආදීනව සිහිකරමින්. තමන් අකුසල් කරොත් බෞකංකරොත් ඇහැට පේන ප්‍රිය මනාාපා රමුණුවස්සේ ම ගිහිලා කෙලෙස්සු පද්ව ගත්තොත් මට මෙන්න මේ වගේ අනතුරක වැටින්න සිද්ධ වෙන. ඒ විදිහට කුසල් අකුසල් හොඳ නරක ආදීන මේවා සියල් මෙනෙහි කරර කුසලට හිතගන්න හොඳ නුවනක් තියෙන්වොන්. එකක ධර්මයකන සම්පජාන් නුවන. එළට සතිමාකැන් හොඳ සිහිය පවත්වන කෙනෙක් වෙන්නට ඕනි. කායානු පස්සනනා වඩනවනන්, තමන්ගේ කයමුල් කරගෙන ඒ වඩ අනු පස්සනා භාවනාවන් තුළ සිහ පවත්ව ගන්න. වේදනානු පස්සන වඩන කෙනා ආයතන හහිම ඉස්පර්සය ප්‍රත්තියෙන් ඇතිවන විඳීම් ගැන හොඳට සිිය පවත්වන. ඒවගේම චිත්තානු පස්සනා වඩන කෙනා නාමරූපෙන් හටගත්තමි විඤඥාණස්වභාවි මේ හිතේස්භහාවේ ගැන හොඳට සිහියෙන් හිතට එන අරමුණු සිතුවිලි හොඳට දකිනෝ සිහිනුවනින් ඒ අරමුණු කල්පනාවෙන් අකුසලේකට හිතයන්න ඉඩ නොදී කුසලේක හිත පවත්වමින් හිත දමනය කරගන්න. දම්මානු පස්සන වඩන කෙනා ධර්මාවබෝධයට අවශ්‍යයේ ධර්මකාරණා හොදට විමසමින්. යෝනිසෝ මනසිකාරය එදෙමින් ධර්මාාවබෝධය පිණිසි යොමු එච්චි ජීවිතයක් ගත කරන. පංගතුනේ මෙන්න මේ විදිහට සතර සති පට්ඨානෙ වඩා ගත්තුෝ. අන්නේ කෙනාට මෙලොවම උපපරිම දවස් හතක් ඇතිකේවා. ුදුරජාණන්හන්සේ දාලාාව විදියට විස්තර කරලා අවුරුදු සිහය නුවන වීරයට ික් අඩු කෙනෙකුට තවටිකක් කල්ල යන්න පුළුවන් එහෙම කල් කොච්චර කල්ගියත් මේ සතර සති පට්ටානේ වැඩුවොත් උපපරිම අවුරදු හතක්්‍යයිකවෝ. වීරය සිහ නුවන බලවත් කෙනෙකුට දවස් හතකුත් ඇතිකිය. එහෙමනත් දින හතත් අවුරදු හතක් කියන කාලේ ඇතුළත ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලලා බුදුරජාණන් වහන් සිද්ධින ඇතුව දේශනාකරපු දේශනාවක්තමයි. උතුම් සතර සති පට්ඨාන දේශනා. පිංගතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුළ ධර්මාවවබෝධය පිණිස මෙවැනි උතුම් බුද් දේශන අ මුණ ගහිච්ච වෙලාව. බුදුකෙනෙක්ගේ සාසනයක් මුණ ගැහිච්ච වෙලාවෙ. ඒ ධරමී පිරිසිදුව ලබිච්ච වෙලාවෙ. අප්‍රමාදීව ධර්මාවබෝධීයට වීරයක් වඩන්. අදපි බලමු මේ සත්‍යෙක්ව සංසාරයට බැඳ තබන සංයෝජන මොන විදිහටද ක්‍රියාත්මක වෙන්. පිංගතුනි ඔබ දන්නවා, දස සයෝජ සංයෝජන කැන බැඳ තබන දේව. ඒ අතර තියෙන පංච ඌූරම්භාගේ සංයෝජන කියලා මේ කාම ලෝකයට බැඳ තබන සංයෝජන පහක්තියෙන් එළඟට පංච උද්දම්භාගේ සංයෝජන කියලා රූප අරූප ලෝකවට කෙනෙක් බැඳ තබන තව සංයෝජන පහක්තියෙන්. මෙන්න මේ සංයෝජන දස සංයෝජන අපි සාමාන්‍ය නංවසිෙන් මුලින් ඉගෙන ගත්තොත් ඒ තමයි සක්ඛයිදිට්්‍යිය විචික ච්චාව සීලබ්බත පරාමාස කාමරාග පටික කියන සංයෝජන පහ ඔය පහ අයිතිවෙන්නේ පංච ඕරම්භාගේ සංයෝජ. කාම ලෝකෙට බැඳ තබන සංයෝජන පහ. ඊළන්ඟට රූප අරූප ලෝකොට බැඳිලා යන සංයෝජන පහක් ති නවා ඒවට ෙන පංච උද්ධම්භාග සංයෝජ. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවි්‍යාකල හඳුන්න්නන්නේ ඒ සංයෝජන පහ. එතකොට කෙනෙක් නිවන්න අවබෝධ කරගන්න කෙනෙක් ප්‍රහත්ව වෙනකොට මේ දස සංයෝජනයම්ම ඔහු තුළින් ප්‍රාණය වෙලා යනවා. පිංගතුනේ මේ පෘතජ්ජන මට්ටමේ ඉන්න කෙනා. දස සංයෝජනයන්ගේම කාම ලෝකෙයට රූප අරූප ලෝකයන් මේ සියල්ලට බැඳි ලයින්න. අවිද්‍යාවත් තන්නාවට නිසා බැඳී ගිහිලයින්න මේ ලෝකයන්ට. ඒ නිසා තමයි ඔහු සතරාපායි වැටි වැටි යන දර්ග සංසාර ගමන ගමන් කරන්න. ධර්මවබෝධයක් සමඟ, සංයෝජනයන්ගේෙන් ටික ටික බිඳිමිඳී මේ සංයෝජනයන්ගේ මිදෙන මාර්ගය කරා යන්න පුළුවන්කම ලැබෙනවා. නැන් ඔබ දන්නවා සෝතා පන්න පලට පත්වෙන කෙනෙක් අපි ඉස්සරලා බලමු සෝතා පන්න කියන්න සෝත කියන්නේ ආර්ෂ්ඨාංගික මාර්ගයට කියෙන් ලම ආර්ෂ්ටඨාංගික මාර්ගයට පැමිණෙනවා ආර්යෂ්ඨාංික මාර්ගයට පැමිණුනාකයෙන් අර්ථයෙන් තමයි සෝතාපන්න කියල කියන්න කෙනෙක් කාර්යෂ්ඨාංික මාර්ගයට පැමිණෙන්නේ ආර්යෂටායින්ක මාර්ගයේ සම්මාදිිට්්‍යිය තුළ සත්‍ය ඥානය ඇතිකට ගැනීම තුළ එතකොට චතුරාරි සත්‍යය තුළ සත්‍ය ඥානය ඇතිවෙනකොට ඔහු සෝතාපන්න කෙනෙක් බවට පත් වෙලා හු ආර්යෂ්ටායින්ක මාර්ගයට පිළිපන්න පැමණිච්ච කෙනෙක් බවට පත්ව වෙන. එදකට සත්‍ය ඥානයේ ඇතිවෙන්න නම් ඔහුටම්දුක ආර්ය සත්‍යයක් මයිකන අවබෝධය ඇතිවෙන්න ටඕන දුකේ හට ැනීම නම්මුූ තන්හාාව සකස්වෙන්න මෙන්න මේආකාරයට මේක සත්‍යයක් මයි කියෙන අවබෝධය හොට ලැබෙනවා. ඒවගේම දුක නැතිකන්න මාර්ගෙන් නිවන මෙන්න මේක්‍රමයට මයි දුකෙන් මිදන්න තියෙන්න කියලා මේ ධර්ම මාර්ගයෙන් නිවන් මාර්ගය ගැන සත්‍යව අවබෝධඥානයක් පහළවෙ. ඒවගේ මයි නිවන් අවබෝධයට තියෙන මාර්ගිය මෙන්න මේ ආර්ියෂටඨායික මාර්ගගේ සීල සමාධී ප්‍රඥාවසයෙන් වැඩියේුතු මේ මාර්ගයමයි නිවනට තියෙන මාර්ගය කියලා. ඒ මාර්ගයේ ගැන සත්‍යය වූ වැටහිමක් සත්‍යඥානයක් ොහුට ඇති වෙන. දැන් අපි ගමු දුක්කාරරි සතති ගැන. මේ දුක්කාර සත්‍ය තුළ බුදුරජාණන් වහන්ස විස්තර කරනවා ජාතිපි දුක්කා, ජරාපි දුක්කං ්‍යාධිපි දුක්කෝ මරනම්පි දුක්කං, අපි එෙහි සම්පයෝගෝ දුක්කෝ පියෙහි විප්පයෝගෝ දුක්කෝ යම්පිච්චන්න ලබ තම්පි දුක්කං ඔය විදිහර දුක විස්තර කරල විස්තර කර අවසානේ. බුදුරජාණන් වහන්සේ වදාළ හකුලවලගත්තු ශංශීපයෙන් ගත්තු. සංකිත්්‍යයන පංචුපාදානක් කන්දාා දුක්කා. මේ පංච උපාදානස් කන්දයයි දුක. මෙන්න මේ පංච උපාදානස්කන්දය ගැන අවිද්‍යාව නිසා පිට තියෙනවා වැරදි දැක්ම. ඒ තමයි අනිත්්‍යයේ නිත්‍ය සඥ. මේක ඇත්තටම අනිත්‍ය දෙයක්. නමුත් අවිද්‍යාසාගත කෙන අවිද්‍යාව නිසා දකින්නේ මේ රූපවේදනා සං්ඥා, සංකාර විඤ්ඥාන කෙන පහ මේක නිත්‍යයි. මේක නිත්‍ය වූ විඳීමක් මට ලැබෙනවා කියලා නිත්‍ය වූ ස්වභාවයක් හිත ඇතුළේ මවල පෙන්න්නනවා. එකට කින සං්ඥාවිපල් ආසයක්. ඇත්ත සං්ඥාව නෙමේ එක විකෘති වෙලා තමයි තමන්ට වැටහෙන්නේ අනිත්‍ය දේ නිත්‍යයක් හැටියට. දුක්කේ සුක සඥ ඇත්තටම දුකක්. හැබැයි සුක සං්ඥාවෙන් සැප සං්ඥාවෙන් මේ සැපයක් වගේ පේනෝ. වැරැදි දෙයක් හැබැයි පේන්නේ විදියට. ඊළඟට අසුවදේ සුභවසයෙන් දකි නවා. ඒ සුබදේ සුබවසයෙන්ම තමයි දකින්න කැමති. දැන් සාමාන්‍ය උබ හිතන් කෙනෙක් මැරෙනවා. නැ මරණේ කැන්නේෙ දුකටයිතිද දුක්කාරි සත්‍යයක්. ඒ මරණයක් තුලින් අපි දුක අවබෝධ කරගන්න හිතනවද. කෙනෙක්ගේ මරණය අඩුගානය මල මිනිය තුළින්වත්. මේ නේද මේක නේද කයියට සිද්ධවෙෙන මගේ සරීරයටත් මේ ඉරණම අත්්‍යෙනවා කියලා කව දද කව්ද මොන මළ ගෙදර දෝගය ගැන කතාවන්. ඔබ හිතන්න කෙනෙක් මරුනත්. ඒ මිනිිය තුළින් පවා අපි සුභ සංඥාව මතු කරගන්න උත්සාහ කරනවා. අඩුගාන කෝටි ගානක මිනි පෙටියත්තිී රන ඒකටත් පොර ක්ඩ පුළුවන්. මේ මිනි පෙට්ටිය තුළිනොත් එතනනොත් තමන්ගේ මහන්තත්තකම සමහල්ලාට තමන්ගේ වත් පොහොසත්කම පෙන්න්න අර මැරිච්ච මලකුණ තියෙන පෙට්ටියනොත් උත්සාහ කරනු. ඒ පෙට්ටියට දාන කැටයන්ද පෙටියේ තියන දැ එන මනිස්සු කතාාවවෙන්න මේ මලකුණ අන මේ අපිට සරීරයටත් මෙහෙම දෙයක් වෙනවා නේද. අපිත් මරුණට පසුවේ වගේ ඉදිමිලා නිිල් වෙලාකුණු වෙලා යයි නේද. කවුරුවත් මේ මලකුණේ සභාවය කයට මෙහෙම ගිරනමක්ත්වෙනවා කියලා මළගෙවල්ල එන මනිස්සුන්ටවැටහෙන්නේෙත්නෑ? ඒ අය සමහරු කතාවෙන්නේ පලාපල්ක පෙට්ටිය හොඳ ගනම් පෙට්ටියක්වෙන්න ැතින? ලක්ෂ දෙකතු රක්කත් යන්න නති. එදකොට එන මිනිස්සු කතාාවවෙන්නත් අර මිනි පෙට්ටියේ ගාන? ඊළඟට කොහින්ද මේක කරලා තියෙන්, මොන මල්සාලාවෙෙන්ද කරේ මොන අධ්‍යක්ෂවරුන්ගේද මේ කරලා තියෙන් තනත් අධ්‍යක්ෂවරු ඉන්නවනි වමංගලි අධ්‍යක්ෂවර. එතකොට මේ එතනට ්‍රේක්ටස් ල පහල වෙලායින්. තකොට මොන ඩ්‍රෙක්ටස් හරහද මේ මිනිිය මෙහෙම හදදාගෙන තියෙන්. එතනත් ලස්සනට අන්දලා මල් ගහල ලයිද්දාල අර මිනිය වටේටත් සමහලාට හිටියත් තොයි වගේ ලෛද්දාගෙන තොරනක් වගේද. එතකොට බලන්න ඒ මිනිහවටේට අත් බල් බැල් එල්ලලා ඊළඟට සුවඳ වර්ග ගහලා මල්තියලා සමහර මළමිනිීවල මෝන විතරයි පේන්න මුළු ඇඟ වටීම මල් කළඹ වල්තියලා එතකොට මේ හැම දෙයක් තුළින්ම අර අසුබදේ සුභවාසයෙන් තමයි මිනිස්සු දකින්න කැමති එතන සුභ සංඥාවක් මවල පෙන්න්නනො. ඒ නිසා සමහරු මැරෙන්න පෙරම ඒ සුභ සංඥාවනු කල්පනා කරලා ඒ අයි මැරෙන්ට පෙරම ප්‍රාර්ථනා කරනවා අනේ ම නම් මැරුණොත් මගේ කටහිුතුම් මෙන්න මේ වගේ කරගන්නවනක් හොඳයි. එහෙම හිතන මොක දර සුභ සංඥාව තුළල ඒකත් විඳීමක් හැටියට බාරගන්න ඉන්න. එතකොට අපිට පේනවා මොනතරං අවිද්‍යාවකද අපි ජීවත්තෙන්. එනිසා පින්වතුනේ අසුබදේ සුබ දෙයක් හැටියට. අනාත්මදේ ආත්මයක් හැටියට ගන්න උත්සා කරන. මේ අනාත්ම වනාට හිතන්නේ නෑ මේ මම. මගේ මටෝන විදිහට කරන්න පුළුවන් මෙ මගේ දේවල් මං කැමති විදිහර තියෙන් නඕන ඒ විදිහට රූපේ ගැනවේවා, විඳීම ගැනවේවා, සඥඥාව ගැනවේවා, සංස්කාර ගැනවේවා, වි්ඥානය ගැනවේවා, මේ පංච උපාදානස් කන්දය මම මගේ මගේ ආත්මයයි කියලා මටෝන විදිහට පවත්වන්න පුළුවන් කියන ආත්ම දුෘෂ්ටියක් තුළ කටහිතු කරන්න පෙළබෙන. මෙන්න මේ වැරදි මිත්‍ය දෘෂ්ටික මතවාදයන් නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනි මේත් නිසා අවිද්‍යාව නිසා මොකද වෙන්නේ අවිද්‍යාව නිසා තන්හාවක් උපදිනු. පංච උපාදානස් කන්දී ගැනම තන්හා ඇති වෙන. අවිද්‍යාව නිසා පංචු පාදානස්කන්දී ගැන තන්හා ඇති වෙනකොට තන්හාපච්ච උපාධන. ඒ පංචුපාදානස් කදීට බැදිලෑනො. උපාධන පච්චයා බව විපාක පිණිස ඒමුල් කරගෙන කර්ම සකස්වෙනවා. කරම රැස්වේනවා. බවපච්චා ජාත. ඒ නිසා මරණින් මත්තේ ආයමත් ෘෂ්ණාවෙන් යුක්තව තවත් පංචුපාදානස්කන්දයක් හැටියට සරීරයක් හදාගන්න තන්හාාවකින් තව උපතකට ඇදිලයන්. සමල්ලාට බිත්තරයක් අස්සට ඇදිලෑන්ට පුළුව. ඒ බිත්තරයක් ඇතුළෙන් හරි ආයතනහයක් හැටියට සරීරයක් හදාගෙන ඒක උපාදාන කරගෙන එතන අවිද්‍යාවෙන් තණහාාවෙන් ජීවත්වයෙන. සමහල්ලාට ඕපපාතික ශරීරයක් හැටියට සියුම් කයිකින් පහලෙන්. ඒම නැත්නම් මවකුසකින් පහල වෙනවා. ඒත් පරිසරයෙන් පහළ වෙනවා. මේ මොනක්‍රමෙන් ඉපදුනත් පහලවෙන්නේ ආයතනානම් පටිලාබෝ. ඇස කණනාසේ දිවකය මනස ඇතුයිශරීරයක් සතෙක්කුණත් මනුසේකුණත් දෙවෙක් වුණනත් අමනුසේකුණත් මේ හැම කෙනාටම ආයතනහයක් පහලවෙෙන ආයතනානම් පටිලාබෝ. ආයතනයන්ගේ පහලවීමයි ඉපදීම කියලා කියන්න. ඒ ආයතනහය මුල්කරගෙන ආයමත් ඇහැට රූප පේනව කියන්නේ පංචුපාදානස් කදයක් හැදෙනවා. හනට සබ් හෙනවා කියන්නේ පංචුපාදානස්කන්දයක් හට ගන්න. නාසේට ගදසවුවන්ද දැනවා කියන්නේ පංචුපාදානස්කන්දයක් ටගන්න. දිීවට රස දැනනවා කියන පංචුපාදානස්කන්දයක් පහලවිෙනවා සකස් වෙනවා. කයිට පහස දැනෙනවා කියන්නේ ඒ මුල් කරගෙන පංචුපාදාානස්කන්ද හැදෙනවා. මනසට අරමුණුව වෙන කිය ඒේමුල් කරගෙන පංචුපාදාානස්කන්දයක් හැදෙනනවා. එනිසාපින්ංගතුන මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ තුළෙ ඇස කණ නාසේයේ දිවකයි මනස කියන්නේ. ආයතන් හය මුල් කරගෙන පංචුපාදානස් කන්ද හදනු අවගේීමයි.